Mega Stars Bahas Supiri Tarus Sangglame
වේද දරුවනේ අහෝ එනු එනු පිබිදි එනු එනු පිබිදි එනු එනු පිබිදි ජාතියට පවසන්නට තරම් වූ ඒ කලාකරුවන්ගේ ගීත රාවය යුගෙන් යුගයට ගැයෙන මෙවන් දවසක දේශානු රාගයෙන් සිටි ජනතාවක් යළි පුබුදන්නට අවශ්‍ය යුගය අදටත් ඒ තිබෙන බවයි. හොඳයි, අපි යමු එමු. අපේ ප්‍රවීණ රංගදර රවීන්ද්‍ර රන්දෙනියා, මං හිතනවා ආරම්භය හුඟක් හොඳයි කියලා. අපි පටන් ගන්නේ රත්නදීප ජන්මභූමි ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ අමරණීයම ගීතයක්. මහගමසේකරයන් රචනා කළා තියෙන්නේ. මේ අය අපි සිහිපත් කරන්න ඕන මේ නිදහස් දවසේ. නිදහසට මේ අයගෙනුත් තියෙනවා දායකත්වයක්. නිදහස් සටනේ හිටියේ නැතුවට මේ රටේ නිදහස් නිවහල් භාවයේ ස්වාධීනත්වයේ පිළිබඳ සදාතනිකව අපේ මනසේ රඳපු අය තමයි මහගමසේකරයන් අමරදේවයන් වගේ අය. මේ ගීතය ඇත්තටම රත්නදීප ජන්මභූමි මං හිතන්නේ අපේ ජාතික ගීයට පමණක් දෙවෙනි වෙන දිය ගීතයක් අපේ රට ගැන කියවෙන. ඒ නිදහස් දවසේ ආරම්භය හොඳයි, ඒ ගායනයත් හොඳයි. ඊට පස්සේ අපි පිවිසෙනවා සුරේෂ්ගේ ගායනයට. සුරේෂ් තෝරගත්තේ නම් හිමාලයේ කඳ නගින වගේ අසීරු කටයුත්තක්. ලතා මංගිෂ්කාර්ගේ මේ ගායනයේ සැඩසුලන් චිත්‍රපටේ ෆ්ලොරිඩා ජය ලත්රණු පෑවි. ඔබගේ හඬේ තියෙන ප්‍රබලකම තුළ එතෙන්ට ඔබ යනවා වගේ දැනුණාට සමහර විට මට හිතුණා ඒ ගීතය මහා භයානක ගීතයක්. ගීතයේ රිද්මයත් හොඳ, හැඟීම් දනවන ජාතික දේශානුරාගී හැඟීම් දනවන තත්ත්වයෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් එතෙන්දී ලස්සනට අවසාන කළා ඔබේ ඉදිරිපත් කිරීම. හොඳ
විග්‍රහයක් ඔබේ ඒ උත්සාහයට ලැබුණා. ලකුණු 9යි. අපතම සම්බීතට මොකද කියන්නේ? පටන් ගත්තේ රත්නදීප ජන්මභූමි අමරදේවයන්ගේ ගීතය. ඉතින් ඇත්තටම ඒ වගේ එහෙම ගියේ ගීතයක් ඇහෙනකොට අපිට දැනෙන දේ කොච්චරද? ඉන්පස්සේ මේ සුරේෂ් ඇත්තරම රවය කිව වගේම ඉතා මාරු ගායනයක් සුරේෂ්. ඉතින් මං හිතන ඔබ බොහොම හොඳ උත්සාහයක් ගත්ත කියලා තමයි මම හිතන්නේ. මොකද ඒක ඉතා මාරු ගායනයක්. මං හිතන්නේ ඒක ඒ ගායනය කරන්න ඔබ ඒ අභියෝගය බාරගත් එක ගැනත් මට ඇත්තරම පුදුම හිතෙනවා. නමුත් ඔබ හොඳ උත්සාහයක යෙදුණා කියලා තමයි මට හිතෙන්නේ. ඊට පස්සේ ආයරූණි ඊ සහ ඔය උගුල හැමෝම මේ විශේෂත්වය තමයි හැමෝමගේම එකමුතුවක්. ඒක ඒක හරි ලස්සනට අපි දැක්කම ඔබේ ලකුණුත් ලබා දෙන්න. ලකුණු 9යි. ප්‍රවීණ රංගදර ඉදිරිසිංහ මහත්මයා ඔබගේ තමල් ඕනෑම කවියක් ගීතයක් කෙටි කතාවක් නවකතාවක් චිත්‍රපටයක් ටෙලි නාට්‍යයක් ගත්තොත් මේ කලා නිර්මාණයක් තුළ මිනිසුන්ට දායාද කරන වචන තුනක් තියෙනවා. මිනිසුන්ව දැනුවත් කරන වචන තුනක් තියෙනවා. එක තමයි සත්‍ය. අනිත් එක හොඳ. ඉංග්‍රීසි සුන්දරත්වය. සත්‍යම් සිවම් සුන්දරම් කියන්නේ ඒකයි. හින්දි භාෂාවේ. එතකොට මේ වචන තුන පිළිබඳව මිනිසුන්ව දැනුවත් කරන්න මේ ලෝකෙ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි සබහාදහම. අනිත් එක්කෙනා තමයි සාහිත්‍ය හා කලා. දැන් මේ මුළු විශ්වයේම පන්තිකාමරයක් නම් මේ පන්තිකාමරේ ඉන්න ශ්‍රේෂ්ඨ ගුරුවරු දෙන්න තමයි මේ දෙන්න. හැබැයි මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. සබහාදහමට බෑ තමන්ට තමන්ව පාලනය කරන්න. හැබැයි සාහිත්‍යකරුවට කලාකරුවට තියෙන්න ඕන පාලනය. ඔබ කණ්ඩායමට ඒක තියෙනවා. ඒක නිසා ඒක විශේෂයි. ඉතින් මේ තෝරගෙන තියෙන ගීත තුන ඉරහඳ පවතින තාක්කල් අපේ රට තියෙන තාක්කල් නැති වෙන ගීත නෙමෙයි. ඒක නිසා වැඩිහිටියෙකුගේ ප්‍රණාමයේ ආචාර්ය මං හිතනවා මගේ මේ ඉදිරිපත් කරන සිතුවිලි මගේ වයසේ බොහෝ දෙනෙක් අනුමත කරනවා ඇති කියලා මම විශ්වාස කරනවා. රන් ප්‍රණාමය ඔබගේ ඒ වදන් වලට. ඉතින් අපි ඔබේ ලකුණත් බලාපොරොත්තු වෙනවා. මේ ගීතේ ඇහැරෙට මට මතක් වුණේ අපි කුඩා කාලේ හැම වෙලේම මෙවැනි ගීත තමයි අපිට දුන්නේ උදේ පාන්දර පාසල් යන්නට පෙර. ඒ කියන්නේ අපිව නැගිටවල අවදි කරලා එළියට දැම්මම මෙවැනි ආදරයක් රට ගැන පාසල ගැන මේ වටපිටාව ගැන ඇති කරලා. ඇත්තටම කෙනෙක් මේ රටට ඇත්තටම ආදරය කරනා නම් මෙවැනි ගීත ඇහෙද්දී ඇස්වලට කඳුළු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ තරම් ආදරයක් අපේ අම්මට තාත්තට උපදිනා වගේම අපේ රටටත් උපදින්න ඕනේ. ආදරය කරන්න පුරුදු නැති එක දවසකට පමණක් රටට ආදරය කරන මිනිස්සුන්ට හැමදාටම රටට ආදරය කරන්න මේවා හොඳ පණිවිඩ උත්තේජන. Superi Tarun Sangrame.